බොහෝ අවස්ථාවලදී කලාකරුවන් දේශපාලන අධිකාරියත් එක්ක සම්බන්ධ වෙන්නේ මේ වගේ තීරණාත්මක කාරණාවකදී. ඒකේ හේතු කාරණා වන්නේ රට යම් කිසි අභාග්‍ය සම්පන්න ස්ථානයකට, අභාග්‍ය සම්පන්න යුගයකට, අභාග්‍ය සම්පන්න ඉරණමකට රටේ පාලකයන් ඇදගෙන යනකොට ඒ සඳහා ක්‍රියාත්මක වෙන්න කලාකරුවන් හැටියට අපට ඍජු කශේරුකාවක් තියෙන නිසා. මේ නිසාම අපි යම්කිසි බල දේශපාලන බල අධිකාරියක් නියෝජනය නොකළත් රට නියෝජනය කරන කලාකරුවන් හැටියට අපට අයිති මේ රට විජාතීයකරණය යන මහා දැවැන්ත කාරණාවට එකතු පහදු වෙනකොට ඒට එරෙහිව නැගී සිටින්නට. එනිසාම තමයි අද දවස ජාතික කලා පවුර හැටියට අප සියලු දෙනාම මේ ව්‍යසනකාරී තත්ත්වයේදී අප කළ යුත්තේ කුමක් දැයි කියන කාරණාව ඉස්මතු කරන්නට හේතු කාරණාව වුණේ. මම දැක්කා මේ විකුණන්නට යන ජාතික සම්පත් 34. ඒ 34ේ 4වෙනි තැන තියෙනවා රන්මිණි තැන්න. රන්මිණි තැන්න කියන නමේ අර්ථය රත්තරම් මාණික්කයේ සහිත තැන්න. මේ 34ම රත්තරම් මාණික්කයන්. මේ රත්තරම් මාණික්කයන් මෙතෙක් කල් තියාගෙන හිටියේ අපේ රටේ ජනතාව, අපේ රටේ දරුවෝ, අපේ රටේ අම්මලා තාත්තලා නැන්දලා මාමලා. නමුත් ඔන්න හෙට දවසේදී මේක සුදු අතකට මාරු වෙන්නට යෝජනාවක් එකතු වෙමින් පවතිනවා. මේ රත්තරම් මැණික් ටික වෙන අතකට ගියොතින් 1505 අපිට මතකයි. 1505න් පස්සේ අවුරුදු 433කට පස්සේ මහා දැවැන්ත අරගලයක්, මහා දැවැන්ත යුද්ධයක්, මහා දැවැන්ත සංග්‍රාමයක් මේ රටේ මුතු මිත්තු සිද්ධ කළා. එහෙම කරලා තමයි 1948දී අපට නිදහස ලබා දුන්නේ. ඒ නිදහස ලැබිලා ඊළඟට අවුරුදු 69කට පස්සේ 2017දී ඔන්න නැවත අපි යටත් විජිතකරණයකට පත්වෙන්නට සූදානම් වෙලා තියෙනවා. මං හිතන්නේ මෙන්න මේක ඛේදජනකයි. මෙතනදී කලාකරුවන් හැටියට අපිට නැගිටිය යුතුමයි. මං හිතන්නේ මෙතනදී ඔබ මේ අපේ කතාව අහගෙන සිටින සමස්ත ජනතාවම මං හිතන්නේ යම්කිසි හැඟීමක් ඇති කරගත්තොත් මේක අපේ රට, මේක අපේ දේශය, මේක අපේ භූමිය, අපේ මුතුන් මිත්තන් ලේ කඳුළු දහඩියෙන් එකතු කර දුන්නු මේ මහා රාජ්‍යය නැවත විනාශවන මුකේට පත් කළහොත් මං හිතන්නේ ඒක රටේ ජාතිය අභාග්‍යයි කියලා අප විශ්වාස කරන්නේ. ඒක නිසා කරුණාවෙන් අපි ඉල්ලා සිටිනවා මේ රන්මිණි තැන්න නිර්මාණය කරන්න මහින්ද රාජපක්ෂ මැතිතුමා. එවකට ඉන්දියානු කොරියානු ටෙලිනාට්‍ය ලංකාවට එනකොට කලාකරුවෝ යම්සි හඬක් නැගුවා මේ පිළිබඳව. ඒක නිසා එතුමාණන් බද්දක් එකතු කළා. ඒ බදු මුදල් එකතු කරලා තමයි මේ රන්මිණි තැන්න නිර්මාණය කරන්නේ. ඒක කලාකරුවන්ට බොහොම ගෞරවයෙන්, ආඩම්බරෙන්, හැඩයෙන් ගිහිල්ලා ඉඳලා තමන්ගේ නිර්මාණ කාරණා ඉස්ස සිද්ධ කරන්න පුළුවන් වූ තැනක්. නමුත් මේක විජාතිකයකට වික්කොතින් අපට වෙනත් භාෂාවකින් ඔහු සමග කතා කරලා තමයි මේක ඇතුළට යන්නට වෙන්නේ. මං හිතන්නේ මේ ඛේදවාචකයට අප මුහුණ දීමට සිද්ධ වීම පිළිබඳවත් ඛේදවාචකයක් තියෙනවා අපිට. ඒක නිසා මං දිගින් දිගට කතා කරන්න උවමනාවක් නැහැ. මං හිතන්නේ අපේ විද්වත් කණ්ඩායම ඔබට මහා විශාල ලෙස මේක දැනුවත් කරනු ලැබුවා. මාටින් ලූතර් කිං කියන ශ්‍රේෂ්ඨ දේශපාලඥයා මෙන්න මේම කතාවක් කියනවා. රටක ඛේදවාචකයේ යනු නරක මිනිසුන්ගේ නරක ක්‍රියා නොව බුද්ධිමතුන්ගේ නිශ්ශබ්දතාවයයි. දැන් ඔන්න නිශ්ශබ්දතාවයෙන් යුක්ත බුද්ධිමතුන්ට අපි ආරාධනා කරනවා නැගිටින්න, ඔබේ හඬ අවදි කරන්න. හෙට දවස අපේ රට අප වෙනුවෙන්, අපේ දුවා දරුවන් වෙනුවෙන් රැක ගැනීමට ඔබගේ ආදරණීය දායකත්වය ලබා දෙන්න කියලා.